නොයාලට අතබාමෑන් රස්සම රස බොංචිවෙල්ලමක් හදාගන්න විදිේ තමයි අරංගාවේ. ඉතින් මේ විදිට බොංචි හතාගත්තම හරීමම රසයි. එහිනම් බලම කොහොමද හදන්න මනුවද ඕන වෙන්න කියලා. අපිට මේකට ඕන වෙනවාල් ලපටි බොංචිකරෑම් තුන්සීයක්. ඉතින් හොඳ ලපටි බොංචිම තෝරලගන්න බොංචිේ නොල් ලැරලා අගල් තුන්කාලි ප්‍රමාණයට කපාගන්න? ට පස අපි මේකට ලොකරටලඕන ගඩියක් ඕෝනෙනවා දෙෙහි පලුවක් ඕන වෙනවා තලා ගනිප ඉගුටුස්සදදු ලෝනු පෙේස්්ටකෙන් මේ සැහැඳිය කහමමාරක්වගේ ඕන වෙනවා. ඒවගේ මම මිරිිස් කරල් දෙකක්පඩියට කපාගත්තර හප කරපිංචටිකක් ඕනෙනවා. ඒවගේම පොල්ක ඔප්පභාගයක් කරන්තියෙනවා. ද ලඟට ්‍රයිපෑනක ලිපේ ති කියලා එකකට පොල්තල් වලින් මේ සෑහැදිි තුොක් එකතු කරන්න. ඉතින් මේ තෙ එල් ප්‍රමාණි අනිවාරයම එකතු කරන්න ඕන ඊල්ළංඟට මම මේකට අබෑටවලින් තේහැඳදිි පාගයක් එකතු කරන්නවා. ඉතින් මේ තෙලෙෙන් හොඳට අබැට්ටික පුරන්න දෙන්න ඕන මේ වෙලා වෙදිමම ගෙතර තියෙන නිසා දුරුවලිනුත් තේහැදිි කාලක් විතර එකතු කරා. ඉතිං ඔයාගාවත් තියෙනවනං අනිවාරයෙන් සූදුරු තහැදි කාලක් වගේ එකතු කරගන්න. ැන් මේ අ ෑටිටික දුරටික හොඳට පුපරගෙන එනකොට අපි මේගට තලාගනිපු ඉංගරි සුදලෝන රම්ප කරපීංචා, එවගේම රටලෝනු ිකත් එකතු කරගනිමු. ඉතින් දැ මේඩික අපි හොඳයට සුවන්ද එනකන් තෙපරාදු කරගන්න ඕන. ඉතින් මට බොංචි හදාගන්න ලැබුණෝ හොඳම රැසිපේක මේක කියල කිව්වත් හරි ඒ තරමටම මේ රෙසිපේක ගොඩාක්ම රසවත්. ඉතිං අනිවාරෙන් ඔයා හදල බලන්න යාපනේ පැත්තේ අපේ දෙමලයාලෝ එහෙම මේ විදියට තමයි බොංචිමැල්ලුම හදාගන්න. දැන්න අපේ ගොරපේෂටිකෙන් තඒ හැඳ කාලක්වගේ එකතු කරලා හොඳයට කලවං කරගනිමු ඉතින් අනිවාර්ම ගොර පේෂටක එකතු කරන්න ඕන එතකො තමයි මේ බංචිමැල්ලම ගොඩාක් ්‍රසවත් වෙන්නේ අපි මේකට කපාගනිපු බොංචිටක එකතු කරගනිමු බොංචිටිකත් එකතු කරලා හොඳයට කලවන් කරගන්න ඉතිං මේ වෙලා විදි බම් මේකට කාහකුඩුවලින් තේ හැඳි කාලාලක් එකතු කරනවා. ඉරිස්කුඩුවලිනු තේ හැදි භාගයක් එකතු කරනවා. ඒළඟට අමුතුන පහවලින් තේහැන්දක් ඒවගේම රසානුව ලොනුත් එකතු කරලා මේටික හොඳයට කලවන් කරගන්න ඕන. තාමත් මගේ ෝටයෝප් චැනල්ල එක සබස්්‍රයිප් කරේනෙ තං සබස්ක්‍රප් කරලා එල් අංගම තියෙන බෙල්ලා එකන්න එක තෝල්දාල තියාගන්න. එතකට මං මේවාගේ අල්තිෙන් රසමරස රැසිපේකක් ක අරං ආපුගමන් ඔයා ික්මනින්ම බලාගන්න පුළුවන්. එවගේමබේරැසිපියය හොඳයි නං ඔයාගේ අලුවන්ටඇත් බලන්න ෂයා කරන්න තමතක් කරන්න එපා. දෙන්නපි මේ පොංචියක පයෙන වහල විනාඩි දෙකක්වගේ වයලා කලවං කරගන්න ඕන බොචියේක පියනවහල ගොඩක් වෙලාවයාගන්න එපා විමනොත් බොංචිවෙල තියෙන ලස්සන කොලපාට ගතිය නැතිවෙන්න පුළුවන් ඉතිං ඒළඟෙට අපර පෝල්ක ඔපබාග එකතු කරගන්නමු. පොලටිකත් එකතු කරලා හොඳයට කලවන් කරගන්න. ඒික ඔක්කෝමහඳයට කලවං කරලා දෙෙහි බෑක ශත්්‍යකතු කරන්න. ඊළංඟට ලිපෝෆ් කරගන්න පොළුවන් ඉතිං අපි මේ බොංචේක වැඩිවෙලා යාගන්නෙ නැහැ හරිම ලේසියෙන් පොඩිවෙලාවකති රසයට හදාගන්න පුළොන්. ඉතිම මැල්ම වෙනස්ම රසයක් තියෙන මැල්ලුමක් නිසා බත්මුලටත් හරිසුවන් ද අයගොඩා කරසයි. ඉතිං අනිවාරයෙන්ම හදළ බලන්න හදල බැලුවත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න තම්ත කරන්නපා. මගේ වීඩියෝ එකක් බලුවුට ගොඩක් ස්තුූතියි